ඒ නිවැරදි පිළේ නිවැරදි දේශපාලන විඥානයේ සහිතව නිවැරදි දේශපාලන සැක්මක් සහිතව මේ රටට ආදරය කරන මිනිස්සු විදිහට ඔබ සියලු දෙනාම අද අපි සමග එකතු වීම ගැන ඒ නිර්භීත භාවය ගැන මගේ ගෞරවයත් ස්තුතියත් ඔබ සියලු දෙනාට මේ අවස්ථාවේදී පුද කරනවා. මිත්‍රවරුනි, අද අපි එක්කහුව වෙලා ඉන්නේ ස්ථාවර වෙච්ච මේ රට තව දුරටත් මහා ස්ථාවර භාවයකට ගෙනිය ගන්නත් ආය අස්ථාවර භාවයකට නොයන්නත් තමයි මිත්‍රවරුනි අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සහයෝගය දෙන්න කියන එක මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනි. අර අනුර කුමාර මාත් එක්ක කැබිනට් එකේ හිටපු ඇමතිතුමා, මම දන්නේ නෑ පාර්ලිමේන්තු 39 පාර්ලිමේන්තුවට 39 දෙනෙක් ජනතා විමුක්ති පෙරමුණෙන් අපිත් එක්ක ඡන්දේ ඉල්ලලා පාර්ලිමේන්තුවට ආවා. ඒ අපේ කැබිනට් එකේ මා එක්ක හිටිය අනුර කුමාර ඇමතිතුමා, මා එක්ක හිටිය ලාල්කාන්ත ඇමතිතුමා කැබිනට් එකේ, අපිත් එක්ක හිටිය චන්ද්‍රසේන ඇමතිතුමා ජනතා විමුක්ති පෙරමුණේ කැබිනට් එකේ, අපිත් එක්ක හිටිය විජිත හේරත් ඇමතිතුමා කැබිනට් එකේ. මිත්‍රවරුනි, රත්නපුරේට තමුන්නාන්සලා මංගාවට මනාපැරන් දුන්නා අචල ජාගොඩට. අනිත් දිස්ත්‍රික ගණනාවක මහින්ද රාජපක්ෂ මැතිතුමත් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් මංගල සමරවීර මැතිතුමත් ඇරෙනකොට තමුන්නාන්සලා රත්නපුරෙන් පවිත්‍රව පළවෙනි තැන්ට ගෙනාවා. අනික් හැම තැනක මේ ලයිස්තුවල ආවේ පළවෙනියට JVP. හැබැයි අපි එක්ක ඒ ආණ්ඩුව හදපු අය වැඩක් කරලා තියනවද මිත්‍රවරුනි? අනුර කුමාර දිසානායක මේ රත්නපුර දිස්ත්‍රික්කයට කෘෂිකර්ම ඇමතිවරයා විදියට, වාරි මාර්ග ඇමතිවරයා විදියට වැව් 1000ක් හදනවා කියලා මහා මුදලක් වියදම් කරලා බෝඩ් ගහලා විශාල වියදමක් කරගෙන පෝස්ටර් ගහලා, මිත්‍රවරුනි ඒගොල්ලන්ගේ කාට හරි සල්ලි ටිකක් ඇව්වා. හැබැයි එක වැවක් නෙමෙයි ඇනිකට් එකක් හැදුවද? මේ මෙතන ඉන්න අපි මොනවද කරේ කියලා ඇව්වොත් තමුන්නාන්සලා වටපිට බලනකොට පාරවල් හදලා ලයිට් දීලා වතුර දීලා ඉස්කෝල හදලා ඉස්පිරිතාල හදලා. මං අහන්නේ මා එක්ක කැබිනට් එකේ හිටිය කැබිනට් සැකියෝ 4 දෙනයි රාජ්‍ය ඇමතිතුමන්ලයි ජනතා විමුක්ති පෙරමුණෙන් ආපු මන්ත්‍රීවරු 39 දෙනා අඩුම ගානේ මතවාදීව දෙයක් රටේ කළාද? දැන් අනුර කුමාර මහත්තයා ප්‍රතිපත්ති ප්‍රකාශයක් එළියට දාලා කියනවා ඍජු බදු අඩු කරනවලු, වක්‍ර බදුත් අඩු කරනවලු, සහන දීලා රාජ්‍ය වියදම වැඩි කරනවලු, බදු අඩු කළා රාජ්‍ය ආදායම අඩු කරනවලු. මිත්‍රවරුනි, අද සජිත් ප්‍රේමදාසයි අනුර කුමාර දිසානායකයි මාරුවෙන් මාරුවට මිනිස්සුන්ට කරන්න බැරි පොරොන්දු දෙනවා. ඔය ඔහොම බදු අඩු කරන්න ගිහිලා තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ කාලේ අර භාණ්ඩාගාරේ හිටපු යල්පනපු ආර්ථික ඔස්තාර්ලා එතුමටත් කිව්වා, එතුමා එක කළා ඍජු බදු අඩු කරා, වක්‍ර බදු අඩු කරා, අන්තිමට අපිට රටේවත් ඉන්න බැරි වුණා. මේ අනුර කුමාර කරන්න හදන්නේ ඒ දේම තමයි මිත්‍රවරුනි. මම මේ ඇත්ත කියන්නේ. එහෙම රටක් අපිට ආය ඕනිද? අපේ මන්ත්‍රීවරු පාරේ ගහන මැරුවේ. ඒක නිසා මිත්‍රවරුනි, මේ වෙලාවේ මේ රටට අවශ්‍ය වෙන්නේ පොරොන්දු මලු දීලා මිනිස්සුන්ව රවට්ටන ජෝකර්ල වගේ වෙන සජිත් ප්‍රේමදාස මහත්තයත් පොරොන්දු දෙනවා. සජිත් ප්‍රේමදාස මහත්තයා කියන්න තියෙන ඕනි පොරොන්දුවක් පොරොන්දු වෙනවා. ඒ වගේම එයාගේ සපත්තු දෙකකට බහපු අනුර කුමාරත් ඔක්කොම
පොරොන්දු වෙනවා. මිත්‍රවරුනි, පොරොන්දු පිට පොරොන්දු දෙන මිනිස්සුන්ව රවට්ටන ඒ සාම්ප්‍රදායික දේශපාලන නායකයෝ නෙවෙයි මේ රටට අවශ්‍ය වෙන්නේ. මේ රටට අවශ්‍ය වෙන්නේ රටට ඇත්ත කියන නායකයෝ. මේ රටට අවශ්‍ය වෙන්නේ යථාර්ථවාදී දර්ශනයකින් යුතුව මේ රටේ ආර්ථිකේ නැගිටවන්න පුළුවන් දර්ශනයක් දැක්මක් තියෙන වැඩපිළිවෙලක් තියෙන නායකයෝ. අද ඔය ජනාධිපතිවරණ ලයිස්තුවේ ඉදිරිපත් වෙලා ඉන්න කණ්ඩායම ගත්තම මේ රටට ඇත්ත කියන, මේ රටට බොරු පොරොන්දු දෙන්නේ නැති, මේ රට නැගිටවන්න පුළුවන් යථාර්ථවාදී දර්ශනයක් තියෙන, ඒ වගේම ආර්ථික වැඩපිළිවෙලක් තියෙන එකම නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා පමණයි කියන එක මං තමුන් වහන්සේලාට කියන්න ඕන. You're watching the Life Traveler Channel.